ලෝකයේ පවතිනවා අධි කරන ක්‍රම දෙකක් එකක් තමයි චෝදනාත්ම ක්‍රමය අනිත්තක තමයි විවර්ශනාම්මක ක්‍රමින් විමර්ශනාම්ම ක්‍රමේටි සිද්ධ වෙන්නේ සිද්ධ වනේ කොමක්ද කියනක විනිසුරුවරයා විසින් ස්වාබැලිඒAD. විමර්ශනාම්මක කාර්යභාරයක් විිනිසුරුවරයායට පැවරෙන චෝදනාම්ම ක්‍රමේදි සිද්ධ වෙන්නේ දෙපාර්ශව ඉදිරිපත් කරන ලද කරුණු සලකළ බලලා විනිසුරතුමා තීන්දුවක් දීම.ඒ විනිසුරතුමා සලකා බලන්නේ මන්න්නට ඉරිපත්තුලා තියෙන කරුණු පමණයි. අපේරටේ ක්‍රියාම්මක වෙන්නේ මේ චෝදනාමක ප්‍රමි එම නිසා දෙපාර්ශය විසින්ම නඩුවකඩි හරියට කරුණු ඉදිරිපත්කිරීම අතිශ්‍ය වැදගත්වෙනවා එම නැතුුණොත් එ පාර්ශවයක් තමන්ගේ කාර්භාරය හරියට කරේ නැත්තං එළබෙන තීන්දුව දෝෂ සහිතවීමේ හැකියාවක් තිබෙනවා. චොකාමල්ලි මේ මෙ වෙනකොට පාර්ලිමේන්තය යවනවද නැද්දකන එක පවගේ දවස්සල අතිශ්‍යය විවාදයට භාධන විච්චකාරණයක් වුණා. ඒති නීතිපතිවරයා බොහම පැහැදිලව පවතන නීතිය පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියා චොකාමල්ලිට පාර්ලිමෙන්න්ට යන්න ඉඩ දියෙන් නොහැකි බව. ඒ කසේවිතත් අද අභ්‍යාචනාධිකරණයේදී විිනිසුරෝරනිසින් තීන්දු කරා චොකාමල්ලිට පාර්ලිමෙන්තු දූරය අහෝසිි නොකරලතියනයට තාක් කළ පාර්ලිමෙන්න්තු යන්න ඉඩකඩ තියෙනවයි කියෙන කාරණි. මිටවෝර්නි අපේ රටේ පවතින චෝදනාම ක්‍රමයයටතේ සත්‍ය වශයෙන්ම විිනිසුරන් ඉදිරියේ සියලුම කරුණු ඉදිරිප්‍රත් කරා ද නැද්ද කියන එක එක විදිියක ප්‍රශනයක්. අනිත්කාරන්නේය තමයි ඔබට මතක ඇති අපේ රටේ ශ්‍රේෂථ අඩිකරණය පවා එක් අවස්ථාවකදී හමුදා අධිකරණ අධිකරණයක් යැ තිීන් දුවක් දුන්න. සාමාන්‍යය මලපොත්තය කකුරත් දන්නේ එකක් දන්න කාරණයක් තමයි හමුදා අධිකරණය කෙල කියන්නේ පරිපාලන මේ ආයතනයක්ඒ උසාවියක් නෙමෙයි. හැබයි අන්නේ වගේ තීන්දුත් අපේ උත්සාවිදීල තියෙන. විශේෂයෙන්ම මේ මහින්ද රාජපක්ෂගේ ආණඩුවෝ පැමිණීමත් සමගම ලංකාවින්න විරුසුරන් ඉන්නේ අතිශ්‍යයපීඩෙන එක. ඔබ දන්නවා එදා අ දහන වනි සංශෝධනය ගැනල්ලා මෙරටි අධිරණය ස්වාදීන කරා හැබැයි දැම් මේ විසිවෙනි සංශෝධනය ගෙනීමමත් සමඟ ඉදිරියට ඉහනාධිරනවට විනිසුරන් පත් කරන්නේ ජනාධි පැටිවරයා එවිත රක්නමයි නීති පතිතුමා පත් කරන්නේ ජනාධි පෙටිවරයා මීට ටිලකට පෙර එකන මිනිවරු මරාගේ පාලන කාලය තුළ උසාමි තීන්දු ලිවේ අරලිය ගහ මන්දරය කියලා බොහෝධනයෙක් දන්නවා. ඒනිසා මේ එලිඹිල තියන තීන්දුව සම්බන්ධයෙන් විිවිඩ මතඵලවෙනවා. ඒ කසේවෙතත් අධිකරන්න තෝරාවලිය අනුව ඉහන පල අධිකරණයක් දීපු තීන්දුවකට නාධකරන අභාචනයක් කිරීමේ හැකියාවත් තිබෙනවා. එනිසා අභ්‍යාචනාධිකරණයට එරෙහිව මේ තේන්දුව හරිද වැරදිදකෙනෙක විවහක් කිරීම බලය ශ්‍රේෂස්ථාධිකරණයට තිබෙනවා. එකන්නේ අද දුන්නු රිට් ආත්ඥාව නවතන්න එෙහන තම් දෝෂ සහිතය කල ප්‍රකාශ කිරීමේ බලයක් ශ්‍රේෂ්ථාධීකරණයට තිබෙනවා. එම නිසා මේ නිශ්චි තම හොට නීජපතිවරයා කොතරම් දුරට කොන්ද කෙලින්තියාගෙන ඉන්නවද නැද්ද කන එක මට ඉදර යද එකනික අිය සේස්ථාධිකරන්නේට කනු ලබන අභ්‍යාචනාෑ තියෙන තීන්දුවට බලපාල. එක සේවිතත් මේ වෙනකොට නී ශේත්‍රයේ බොහෝ දෙනෙක් බලාපොරොත්වෙන් සිටිනවා මේ අභියංචනාධිකරන්නේ දිින්දු තීන්දුවට එරහෙව නීජපතිවරයා සේස්ථාධිකන්නේ ඉදිරියේ කරුණු දක්වයි කියන කාරණය. දවසින් දවසරක බල්ල අටයන. ල්ල පාලනටේනවා යකාගෙහිටියට තමයි බවන හැදෙන්නේ විදයික්වස්ථාදායි අධි කරන්න බලය තින අපිට. ඒනිසා මේ කාල කන්නේ ක්‍රමේ අවසං කරලා මේරට සැබෑලස මාදරය කරන දැක්මත්තිබෙන සමාධ්‍ය දේශපාලන ක්ඩයමක් සමඟ අපි පිරිටම මෙටනි අර්ගෙනතතුර ජයග්‍රනයක්ක් නොති බව ඔබට සිීත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට ජය